අලුත් වෙන ලෝකේ වෙනස්ම විදිහේ වාහන ගැන කතා කරන ඔටෝසෝන් එකට අද අපි අරන් ඇවිත් ඉන්නවා වෙනස්ම විදිහේ චරිතයක්. මේ චරිත ගැන කතා කරොත් ඔයාලා තේ ලෙවල් වලට මීඩියා ක්ලාස් ගිහින් තියෙනවා නම් අනිවාර්යෙන්ම මේ ඉන්න දවැන්ත චරිතය දන්නවා. ඒ තමයි ඉනෝකා මිනිපලඟ. ඉතින් ගොඩක් ආදරෙන් පිළිගන්නවා අද අපේ වැඩසටහනට. ඉතින් අපි මුලින්ම කතා කරමු මේ තියෙන ෆෝඩ් මස්ටැන්ග් එකක්. ලංකාවේ පාරවල් වල ෆෝඩ් මස්ටැන්ග් ලේසියෙන් දකින්න හම්බෙන්නේ නැහැ. ඇයි මේ වාහනේ ගන්න හිතුනේ? මේ වාහනේ ගන්න හිතුනේ ඇත්තටම යුනික් එක නිසාම තමයි. ඒ කියන්නේ මට ඕනේ උනේ විශේෂ දෙයක්. එතකොට ඔව් මේ වාහනේ මේ කලයකින් තියෙන මේක විතරයි ලංකාවට. ඉතින් අර මේ හැම වෙලේම දකින්න දෙයක් දැක්කම ඒක විශේෂත්වයක් නැහැනේ. ඒ නිසා මට හිතුණා මේක ගන්න. විශේෂත්වය ගැන කතා කරද්දී මම හිතන්නේ ලංකාවේ ටියුෂන් ශාස්ත්‍රය කතා කරද්දී ගුරු වෘත්තිය ගැන කතා කරද්දී අපි ලංකාවේ ගොඩක් දවැන්ත ගුරුවරු දකිනවා. හැබැයි ගුරුවරියෝ දකින්න හම්බ වෙනවා අඩුයි. ගුරුවරේ හිටිය වුණත් මේ වගේ ලොකු ඇචීව්මන්ට් එකක් ගත්ත මේ වගේ මේ වාහනේ කීයක් විතර වෙනවද? ලක්ෂ 550ක් වගේ 550ක් වගේ වෙනවා. ඉතින් කෝටි 5කට වඩා වැඩි මේ වගේ වාහනයක් ගන්න තරමට ඔබතුමී දියුණු වෙලා තියෙනවා. ඉතින් ඒ දේවල් ගැන කතා කරොත් කවුරු හරි කෙනෙක් බලන කෙනෙක් ඉන්නවා නේද? විශේෂයෙන් අපේ නංගිල මල්ලත් බලන. එතකොට මේ වගේ achievement එකක් ගන්න මොනවාද කරන්න ඕන? කොහොමද අපි දිනු වෙන්න ඕන? ඔව්. ඇත්තරම මේ වගේ achievement එකක් ගන්න මට උපරිමයෙන් තිබුණ දේ තමයි ඉවසීම. ඉවසීම ඊට පස්සේ කැපවීම සහ උනන්දුව. එතකොට මේ ටික තියෙනවා වගේම මේ මට කිසි හදිසියක් තිබුණේ නැහැ. එතකොට අපි හදිසි වුණොත් කලබල වුණොත් ඉක්මනින් සල්ලි හම්බ කරන්න ඕනේ කියලා හිතුවොත් එහෙම අපිට යන්න පුළුවන් දුර අඩුයි. ඒ කියන්නේ අපි ගොඩක් ඉගෙන ගන්න කාලය දෙනවට වඩා එහෙම වුණාම අපි කරන්නේ සල්ලි හොයන්න ප්‍රමුඛ තැන දෙනවා. එහෙම වුණොත් යන්න එච්චර දුර ගමනක් යන්න බෑ. හැබැයි මට බොහොම ලොකු ඉවසීමක් තිබ්බා. ලොකු කැපවීමකුත් තිබුණා ඇත්ත. ඉතින් ඒකත් එක්ක තමයි මට මේකට යන්න පුළුවන් වුණේ. Ford Mustang. Mustang කිව්වම හැමෝම අඳුරගන්න iconic logo එක මෙන්න මේ වාහනේ ඉස්සරහා අපිට දීලා තියෙනවා. ඉතින් මම කලින් කිව්වා Mac 1 එකෙන් තමයි මේ වාහනේ ඉන්ස්පයර් කරගෙන ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් ගොඩක් Mustang වල අපි පරණ muscle cars ගැන කතා කරද්දි, පරණ වාහන ගැන කතා කරද්දි මේ ඉස්සරහා අපිට දැක ගන්න පුළුවන් grill එකක් තියෙනවා. හැබැයි මේ වාහනේත් මේ විදිහට ඔයාලට පේන ඇති air intake එක ගන්න වගේ මෙතන මේ නිකන් cowls ටිකක් ඩිසයින් කරලා තිබ්බට මේක ඇත්තටම air intake එකක් ගන්න නැහැ. මේ අපි අත තියලා බැලුවොත් මෙතන close වෙලා තියෙන්නේ. ඇයි ඒ? එහෙනම් මොකටද මේක හදලා තියෙන්නේ? ඇත්තට මේක ඇපියරන්ස් එකට තමයි දීලා තියෙන්නේ. මේකේ එන්ජින් එක කෝල් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඉලෙක්ට්‍රික් මෝටර්ස් තමයි තියෙන්නේ. හැබැයි මේක මසල් කාර් එකක්, මස්ටැන්ග් එකක්, ඒ ෆැමිලි බෑක්ග්‍රවුන්ඩ් එක තියෙන හින්දා ඒවා ඉන්ස්පයර් කරගෙන හදපු වාහනයක් විදිහට මේක මේ විදිහට ඩිසයින් කරලා තියෙනවා. එනකට පල්ලෙහා ගත්තොත් අපිට මෙන්න මේ විදිහට මේකේ බම්ප් එක ඩිසයින් කරලා තියෙනවා. මේ පල්ලෙහත් අපිට කොහෙවත් එයා ඉන්ටේක් එක කියන්නේ බ්‍රේක් කැලිපර්ස් වලට යන මොනවා හරි එහෙම නිකන් කවුල්ස් මොකුත් දීලා නැහැ. මේක නිකන් අපිට ලුක් එකට විතරයි මේ හැම දෙයක්ම දීලා තියෙන්නේ. ඊට අමතරව ගත්තොත් මේ හැම තැනකම අපිට සෙන්සර්ස් දීලා තියෙනවා. වාහනේ අපිට මෙන්න මෙතන කැමරා එකක් දීලා තියෙනවා. මේ හැම දෙයක් එක්කම බර්ඩ් ඩයි වියු සෙන්සර්ස් ඔක්කොමත් එක්ක මේ වාහනේ ඩ්‍රයිව් කරන්න ගොඩක් ලේසි. ලේන් ඩිපාචර් වෝනින්, ලේන් කීප් ඇසිස් මේ වගේ ඔප්ෂන්ස් හැම දෙයක්ම තියෙනවා. ඉතින් කොල්ලෙක් විදියට මම නම් පොඩි කාලේ ඉඳලා වාහන වලට ගොඩක් ආදරේ, වාහන වලට ගොඩක් ආසයි. පාර වාහනයක් ගියත් අනිවාර්යෙන්ම මේක දිහා හැරලා බලාගෙන ඉන්නවා. ඉතින් මේ සිනෝකටත් ඒ වගේ ඇටිටියුඩ් එකක් තිබ්බද, පුරුද්දක් තිබ්බද? මේක පළවෙනි වාහනේ නැත්නම් ඊට කලින් වාහන ගත්තද? ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. මේක මගේ තුන්වෙනි වාහනේ. මට පළවෙනියට මම ගත්තේ 7 sheet තියෙන glory කියලා වාහනයක් තියෙනවා. ඒක මොකද මං හැම වෙලේම ඉන්නේ කට්ටියක් එක්ක. මගෙත් එක යාළුවෝ ටිකක් ඉන්නවා. ඉතින් මට ඕනේ අර තනියෙන් යනවට වඩා ඒගොල්ලොත් එක්ක යන්න කම්ෆර්ටබල් විදිහට. ඒ නිසා තමයි මං ඒකට ගියේ. එතකොට ඊට පස්සේ තාම ඒක තියෙනවා. ඊට පස්සේ මම ගත්ත Honda Fit එකක්. දැන් ඒක අරන් අවුරුදු 3ක් විතර වෙනවා. ඊට පස්සේ තුන්වෙනි වාහනේ තමයි මගේ මේක. දැන් ඊළඟ ප්‍රශ්නේ ආයහුවේ පොඩි කාලේ ඉඳලම මට වාහන හීනයක් තිබ්බද කියලා. ඇත්තටම මට වාහන හීනයක් තිබ්බේ නැහැ. හැබැයි මට හීනයක් තිබ්බා කවදා හරි මම වාහනයක යනවා කියලා. ඒකට හේතුවකුත් තියෙනවා. හේතුව තමයි මම පොඩි කාලේදී පයින් තමයි ඉස්කෝලේ ගියේ. ඒ කියන්නේ කිලෝමීටර් 5ක් වගේ ප්‍රමාණයක් මම පයින් ඉස්කෝලේ ගියා. ඒ ඉස්කෝලේ යනකොට මට දැනෙච්ච දේ දැන් සාමාන්‍ය ඉස්කෝලේ ඇරිලා එනකොට ගොඩක් රස්නේ. හරි අමාරුයි පයින් කිලෝමීටර් 5ක් එනවා කියන එක. ඉතින් එතකොට මට දැනෙච්ච දේ තමයි ඒ කිලෝමීටර් 5 මම කවදා හරි මගේ වාහනයකින් යනවා කියලා. මට දවසක් මතකයි මම පොඩිම කාලේ අම්මගෙන් ඇහුවා මේ අම්මේ බස් එකක් කීයද කියලා. එතකොට අපි හිටිය ආර්ථික පසුබිමත් එක්ක අම්මමට දීපු උත්තරේ තමයි මේ පුළුවන් දෙයක් හිතන්න කියලා. ඒ කියන්නේ අම්මවත් හිතුවේ නැහැ මට එච්චර දුරක් යන්න පුළුවන් කියලා. සමහර වෙලාවට අපේ අම්මලාවත් අපේ හීන ඇත්තටම අඳුරගන්නේ නැහැ. හැබැයි මට පුළුවන් වුණා අපේ අම්මව සර්ප්‍රයිස් කරන්න.
එතකොට දැන් මට මම අර හිතුවා වගේ මට බස් එකක් ඕනේ වුණේ නැහැ අත්‍තරම මම ඉන්න තැනත් එක්ක හැබැයි මට දැන් මේ වෙනකොට ඉතින් වාහන තුනක් තියෙනවා අර වාහන ගන්න හීනයක් තිබුණ නැති වුණාට මට උවමනාව තිබුණා වාහනයක ඒ නිසා තමයි මට ගන්න පුළුවන් වුණේ ඉතින් මේ වාහනේ ලයිට් ඩිසයින් එක ගැන කතා කරද්දී ඔයාලට පේන ඇති ගොඩක් ස්ලීක් ලයිට් ඩිසයින් එකක් දීලා තියෙනවා. ඉතින් මේ විදිහට ඩිසයින් කරාම වාහනේ අර පොඩ්ඩක් වයිට් ප්‍රසන්ස් එකක් පේනවා. ඒකත් එක්ක වාහනේ පොඩ්ඩක් මේක දැන් කම්පැක්ට් වාහනයක් වුණත් පොඩ්ඩක් අර පළල වාහනයක් පළල ගතියක් පේන. ඒකෙන් වාහනේ පොඩ්ඩක් අර ස්පෝටි ගතියයි වාහනේ තියෙන ප්‍රීමියම් ලුක් එක වැඩි වෙනවා. ඒ වගේම ඔයාලට පේන ඇති මේ කාගේ අපිට සීක්වෙන්ෂල් ටර්නින් ලෑම්ප් එකක් දීලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඒක ගොඩක් ලස්සනට බ්ලින්ක් වෙලා අපි සිග්නල් ලයිට් දැම්මහම පේනවා. ඉතින් ඒ වගේ මේක අපිට ෆුලි LED ලයිට් එකක් දීලා තියෙනවා. ඒ වගේම මේක අපිට ඇඩැප්ටිව් හයි බීම් වගේ ඔප්ෂන්ස් උත් දීලා තියෙනවා. ඒකෙන් වෙන්නේ සාමාන්‍යයෙන් ඔය වාහනේ ඉස්සරහට යද්දි සාමාන්‍ය කෝණ එකක් ගද්දි මොනවා හරි අපිට කෝණ එකේ පේන අඳුරු තැන් ඒ දේවල් ගන්නට අපිට බැලන්ස් කරලා පේනවා. ඒ වගේම ඉස්සරහා වාහනේ යන කෙනාගේ ඇස් දෙකටත් බාධාවක් නොවෙන්න යාටත් ගොඩක් පහසුවෙන් වාහනේ ඩ්‍රයිව් කරන්න පුළුවන් වෙන විදිහට අනික් කෙනා ගැනත් හිතලා හදපු වාහනයක් තමයි මේ වාහනේ කියන්නේ. ඉතින් ඒ වගේ දේවල් ටිකක් තමයි අපිට මේ වාහනේ ෆ්‍රන්ට් වේ කතා කරන් තියෙන්නේ. ඊට අමතරව ගත්තොත් අපිට තව සෙන්සර්ස් ඒ වගේම රේඩාර් වලට අවශ්‍ය කරන දේවල් මේ වාහනේ ඉස්සරහා ලබා දීලා තියෙනවා. ඉතින් මේ වාහනේ ගොඩක් යුනික් වාහනයක්. ඉතින් ඕගොල්ලෝ පේනවා ඇති මෙන්න මෙතන මස්ටැන්ග් මේ පෝනියගේ ලෝගෝ එක මේ වාහනේ ලයිට් එකෙත් ඉන්ඩිකේට් කරලා දීලා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් එක්ක ඔයාලට පේන ඇති මේක ගොඩක් කොයිතරම් මේගොල්ලෝ මේ මස්ටැන්ග් කියන එක අපිට මතක් කරන්න ට්‍රයි කරනවාද කියලා. ඉතින් අපි කතා කරේ මේ වාහනේ වටිනාකම ගැන වගේම පොඩි කාලේ තිබිච්ච වාහනේ කියන ගැන. ඉතින් අද වෙනකොට නම් බස් 10ක් වුණත් ගන්න පුළුවන් තරමට වත්කමක් තියෙනවා. ඉතින් ඒ දේවල් කොහොම වුණත් මේ දැන් මේ වාහනේ ගැන කතා කරද්දී විශේෂයෙන්ම ඉලෙක්ට්‍රික් වාහන වලට ලංකාවේ ලොකු බයක් තියෙනවා. ගොඩක් කට්ටිය කියන ඉලෙක්ට්‍රික් වාහන ගත්තොත් අනාතයි පාර්ට්ස් නැහැ මේවයි ක්‍රූසිං රේන්ජ් එක ගැන ගොඩක් ලොකු ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවා. ඉතින් අපි මේ වාහනේ ගැන විස්තර කතා කරනවා. ඊට කලින් මිස් වෙනකොත් එක්ක කතා කරන්න ඕනේ. දැන් මේ වගේ මේ වාහන වලට ඉලෙක්ට්‍රික් වාහන වලට ලංකාවේ මෙච්චර කතන්දර කියද්දී කතන්දර වලට බය හිතුන්නේ නැද්ද? බය හිතුන්නේ නැහැ. මට සාමාන්‍යයෙන් මම රිස්ක් එකක් ගන්න කැමතියි. හැබැයි අවදානමක් එක්ක නෙමෙයි. ඒ කියන්නේ මට අරමුණක් තියෙනවා මම මේ දේ කරන්නේ කොහොමද කියලා. ඒ නිසා මට රිස්ක් එකක් නැහැ. දැන් මේක සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් ගත්තොත් අඩුයි කියනවා. ඒ වගේම මේක ගැටලුවක් වුණොත් හදන්න පාට් ගන්න ඕනේ වෙන රටකින්. ඉතින් ඒක මට පුළුවන් කරගන්න. මං ඉන්න ආර්ථික මට්ටමත් එක්ක ඒ වගේම මම ස්ථාවරයි. මම දන්නවා මම මොනවද කරන්නේ. හෙට මට මං කොහොමද ජීවත් වෙන්නේ කියන එක අරමුණක් නැති වුණාම තමයි රිස්ක් එක ගන්න අමාරු. හැබැයි මට එහෙම එකක් නැහැ. අනිත් එක ඉතින් දැන් මං වාහන බිස්නස් කරන කෙනෙක් නෙමෙයිනේ. මට මේක අරගෙන ගෙදර තිබ්බ තව අවුරුදු පහකින් මේකට ලොකු මාකට් එකක් ගන්නවා තිබුණත් මට ඒක ප්‍රශ්නයක් නැහැ ඉතින්. මීඩියා කරාට අනිවාර්යෙන් හොඳ මැනේජ්මන්ට් එකකුත් ලයිෆ් එකේ තියෙනවා. අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. එහෙම මොකද එහෙම නැති වුණොත් එහෙම අපිට ඉස්සරහට යන්න බෑ. දැන් රට වෙනස් වෙනවා, එන්න එන්න ලෝකෙ වෙනස් වෙනවා. ඒ වෙනකොට දැන් මීඩියා විශ්ය නොතිබුණා කියලා හිතමු. හැබැයි මට ඒක ප්‍රශ්නයක් නැහැ. මං ඒ වෙනකොට ස්ථාවරයි සහ ඉස්සරහට එන දේකට මට ඇඩ්ජස්ට් වෙන්න පුළුවන්. මොනවද රටේ ලෝකයේ අධ්‍යාපන රටාව වෙනස් වෙන්නේ කොහොමද? මේ මට ඒකත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඉතින් රිස්ක් එකක් නැහැ අතරම. ඉතින් 60 දශකයේ තමයි මුලින්ම Ford Mustang කියන බ්‍රෑන්ඩ් එක ලෝකෙට එන්නේ. එතකොට masculine cars කියන්නේ ගොඩක් ලොකු ඒ කියන්නේ masculine personality එකක්. ලොකු මිනිස්සු පදින ගොඩක් හය හත්තේ තියෙන strong මිනිස්සු පදින වාහනයක් විදිහට තමයි මේ බ්‍රෑන්ඩ් එක ලෝකෙට එන්නේ. එතකොට muscle cars කියන්නේ කොහොමත් ඒ වගේ වාහනයක්. එතකොට muscle cars වලට වඩා චුට්ටක් ප්‍රමාණයෙන් පොඩි කාර් එකක්. ඒ දෙක අතර මැද වාහනයක් විදිහට තමයි pony කාර් එකක් විදිහට Mustang එක මුලින්ම ලෝකෙ එළියට එන්නේ. ඒකත් පොඩි වෙනසක්. හැබැයි 2019 වෙනකොට ලෝකෙ ඉන්ධන අර්බුදය එනවා. ගොඩක් කට්ටිය වාහන වලට ආදරේ නම් EcoBoost engine කියලා දන්නව පරණ Mustang එකේ තියෙන. ඉතින් ඒ වාහන වල තියෙන දේවලුත් තියාගෙන ඒවා යුනික් දේවල් තියාගෙන 2019 දී මුලින්ම මේ EV එක එහෙමත් නැත්නම් electric Mustang එක මාකට් එකට එනවා. ඉතින් මේ වාහනේ Mach 4 විදියට තමයි මාකට් එකට එන්නේ. හැබැයි මේක හදන්න ඉන්ස්පයර් කරගෙන තියෙන 1968 නිෂ්පාදනය කරපු Mustang Mach 1 එක. ඉතින් මේ වගේ දේවල් ටිකක් තමයි මේ වාහනේ හිස්ට්‍රි එක ගැන අපිට කතා කරන්න තියෙන්නේ.
ඉතින් Ford Mustang එකක් කිව්වහම ඕනම කෙනෙක් අඳුරගන්න තවත් unique iconic දෙයක් තමයි මේ වාහනවල තියෙන මෙන්න මේ iconic tail light design එක. ඉතින් පරණ Mustang වල තියෙන මේ design එකම inspire කරගෙන මේකෙත් අපිට මෙන්න මේ වගේ ලස්සන tail light design එකක් දීලා තියෙනවා. ඒ වගේම මේකේ පිටිපස්සෙත් අපිට උඩින් spoiler එකක් දීලා තියෙනවා. ඉතින් මේකේ තියෙන මේ iconic tail light design එක ගැන අපි කතා කරා. ඊට පස්සේ ඔයාලට පේන ඇති මෙන්න මේ වගේ උඩින් අපිට ගොඩක් ලස්සන spoiler එකක් දීලා තියෙනවා. ඒ වගේම මෙන්න මෙතන අපිට top mount brake light එකක් දීලා තියෙනවා. ඉතින් පිටිපස්සෙන් එන වාහන වලට ටිකක් ලේසියි මේ විදිහට brake light එකක් දුන්නා. මේ වගේම අන්න අතනින් අපිට පේනවා shark fin antenna එකකුත් මේ වාහනේ දීලා තියෙනවා. ඒ වගේම පිටිපස්සෙ අපිට මේක පිරිසුදු කරගන්න wipe එකක් දීලා තියෙනවා. පිටිපස්සෙත් අර iconic Mustang logo එක මෙතනින් දැක් ගන්න පුළුවන්. ඉතින් මේ වාහනේ camera sensors වගේ දේවල් පිටිපස්සෙත් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් එක්ක මෙන්න මෙතන තියෙන camera එක ඉස්සරහා side mirrors හැමතැනකම තියෙන cameras එක්ක මේ වාහනේ අපිට bird eye view එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ නිකන් කුරුල්ලෙක්ගේ කුරුල්ලෙක් උඩින් බලන වගේ මේ වාහනේ දිහා බලන්න පුළුවන්. එතකොට ඒ වගේ දේවල් එක්ක මේ වාහනේ drive කරන්න ගොඩක් ලේසි. ඉතින් ඒ වගේ මේ වාහනේ අපි මොනවා හරි බඩු ගොඩක් අතේ තියාගෙන ඉන්නවා නම් මේකේ කකුලෙන් මෙහෙම එකපාරක් swipe කරාම මේ වාහනේ tail gate එක open වෙනවා. අන්න ඒ වගේ options එක මේ වාහනේ ගොඩක් practicality එක base කරගෙන තමයි design කරලා තියෙන්නේ. ඉතින් අපි හිතමු මගේ අතේ මොනවා හරි බඩු මොනවා හරි ගොඩක් තියෙනවා නම් මේ වාහනේ tail gate එක open කරන්න අමාරුයි. එතකොට මං ගාව දැන් සාක්කුවේ කීයක තියෙනවා? මෙන්න මේ විදිහට වාහනේ tail gate එක open කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට tail gate එක open කරාට පස්සේ අපිට ඕන නම් මේකේ parcel tray එකක් වගේ දේවලුත් දීලා තියෙනවා. මේක මේ විදිහට fix කරලා ඉස්සර යන කට්ටියට මොනවා හරි දේවල් ගන්න ලේසි වෙන්න ඒ වගේ දේවල් තියාගන්න පුළුවන්. ඒ වගේම මේ වාහනේ shopping hooks වගේ දේවල් දීලා තියෙනවා. ඒ වගේ දේවල් එක වාහනේ ගොඩක් ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඉනෝක මිස් කියන්නකෝ දැන් මේ වාහනේ අරන් කොච්චර කාලයක් වෙනවද? මාස දෙකක් වගේ. මාස දෙකක්. ඉතින් එතකොට මේ මාස දෙකට කොයි වගේ ගිහින් තියෙන වැඩිම දුර කොහෙද? ගියා ලංකාවේ කෙළවරටම ගියා. කෙළවරටම. මේක කම්ෆර්ටබල් ඉතින් අර කොච්චර වේගකින් ගියත් 200ක වගේ ස්පීඩ් එකකින් ගියත් දැනෙන්නේ නැහැ ඒක. මාර කම්ෆර්ටබල්. අර මම යන්න ආසම මේ ඉස්සරහා මේ ඩ්‍රයිවිං සීට් එක ගන්න පැත්තේ ඉතින් ඒකන යනකොට කොපි එකකුත් ඊට පස්සේ සද්දේ සින්දුවක් දාන් යද්දි හස්බන්ඩ් වාහනේ පදින්න දීලා ෆ්‍රන්ට් පැසෙන්ජර් එකට වෙලා පොඩ්ඩක් චිල් එක යනවානේ. එතකොට දැනෙන ෆීල් එක. හරි. ඉතින් මේක ගොඩක් කම්ෆර්ටබල්. එතකොට සාමාන්‍ය මේකේ චාර්ජින් ස්ටේෂන් එහෙම කොහමද කියන්නේ තියෙනවද යද්දි? ඔව් තියෙනවා. කැන්ඩි වල තියෙනවා, අනුරාධපුරේ තියෙනවා. අපි හම්බුනේ අපි අර ජැප්නා ගියා. එතකොට අනුරාධපුරේදී අපි චාර්ජ් කළා. මේ තියෙනවා. ඉතින් දැන් එහෙම අර වැඩි වෙමින් යනවා ඒවා චාර්ජින් ස්ටේෂන්. ඒ හින්දා බය වෙන දෙයක් නැහැ. බය වෙන දෙයක් නැහැ. හරි අපි වාහනේ ගැනත් කතා කරමු. මට මේ පොඩ්ඩක් අර පොඩක් ගම් පලාතකට අපි ගියානේ. එතකොට අර දැන් පොඩි කාලේ කොළඹමද හිටියේ නැත්නම් කොහෙද ගම් පලාත එහෙම? නෑ මම මේ කෑගල්ල දිස්ත්‍රික්කේ කෙළවරේ. කියන ගම කෙළවරේ. ඔව්. ඒ කියන්නේ මායිම තියෙන්නේ අපේ ගමත් එක්ක මේ විමලාගම කියලා චූලි ගමක්. ඒ මා ඔය ගලාගෙන යන්නේ ගම ආයිනේ. කෑගල්ල දිස්ත්‍රික්කේ කෙළවරේ හිටි ගමක් කොල්ගහවලට මායිම. ඉතින් මං ආයිටියේ දැන් අපේ ඒ ලෙවල් කරන නංගිල මල්ලට මේ දවස්වල පොඩ්ඩක් ඒ ලෙවල් කරන අමාරු වෙලා තියෙනවා. එතකොට කොහොමද මිස් ඉනෝකගෙන් සපෝට් එකක් හම්බෙනවද අපේ අනාගත පරම්පරාවට? ඔව් ඇත්තටම අම්මලා කියන ප්‍රශ්නේ තමයි ඒගොල්ලන්ට ළමයි ඉස්කෝලේ යවන්නත් අඩුම තරමේ බස් ගාස්තුවත් නැහැ. මොකද බස් ගාස්තුත් එච්චරම වැඩි. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට සපෝට් එකක් තියෙනවා. විශේෂයෙන් දැන් ගොඩක් ළමයින්ට ෆිසිකල් ක්ලාස් එකට යන්න බෑ. බස් එකේ ගින් එනකොට ටයිම් එකත් වැඩිපුර යනවා. ඒ වගේම මුදලත් වැඩි. දැන් මම ගොඩක්ම කරන්නේ ඔන්ලයින් ක්ලාස්. එතකොට ඔන්ලයින් එකේදී ළමයාට අර බස් ගාස්තු සහ අනිත් වියදම් අඩු වෙනවා. ඒකත් එක්ක ළමයාට කම්ෆර්ටබල්. ඒ වගේම තමයි විශේෂයෙන් ගෑනු ළමයින්ට හැම ආරක්ෂාව සම්බන්ධයෙන් එක ලොකු දෙයක් ඇත්තටම. ඒ කියන්නේ මම දැන් මං අර කිලෝමීටර් 5ක් පයින් ගියා කියලා මං කිව්වේ. ඒතර මං ක්ලාස් වලට ගිහින් එනකොට හිම මාර විදිහට මන්ට අපහසුතාවලට පත් වෙලා තියෙනවා. මං හවස 6ට 7ට බස් එකකින් බැස්සම කුරුණෑගල ඉඳලා ඇවිත්ලා ඊට පස්සේ මේ අර පයින් එන දුර එන්න මං හරි බයයි. එතකොට ඒ වගේ අර මට තිබුණ අපහසුතාව නිසා මට දැනෙනවා ළමයෙක්ට කොච්චර අපහසුකින්ද ගම්වල විශේෂයෙන් ඒ ලෙවල් වගේ කරගන්නේ. ඉතින් මට පුළුවන් විදිහට උදව් කරනවා. සමහර වෙලාවට මම බලනවා මේ අම්මා තාත්තා නැත්තම් අනිවාර්යයෙන්ම ෆ්‍රී කාඩ් එකක් දෙනවා. හැබැයි තවත් සමහරු කතා කරනවා ඒ බොරු කියන ළමයිනුත් ඉන්නවා. ඒකයි තියෙන ප්‍රශ්නේ. ඉතින් ඒක තෝරා බේරා ගන්න එකේ ප්‍රශ්නයක් තියෙනවා. කොහොම වුණත් හැකි උපරිමයෙන් උදව් කරනවා. ඉතින් අපි ගොඩක් වෙලාවට සාමාන්‍ය වාහනයක නම් මෙතන ඇතුළට අත දාලා තමයි කෑලි බෑලි හැම හැම කළා තමයි උස්සන් තියෙන්නේ. මේකේ හැම කිසිම දෙයක් නැහැ. මේ විදිහට ඉස්සුවාම මෙන්න මෙතන ඔයාලට පේන ඇති හයිඩ්‍රොලික් සපෝට් එකක් තියෙනවා මෙන්න මෙතනින්. සාමාන්‍ය වාහනයක නම් මෙන්න මේ විදිහට මේකේ බොනට් එක ඕපන් කරාම අපිට එන්ජින් එකක් දැක ගන්න හම්බ වෙනවා. ඒත් මේක ඉලෙක්ට්‍රික් වාහනයක්. ඒකින්ද මෙතන අපිට
එන්ජින් එකක් දැක් ගන්න හම්බෙන්නේ නැහැ. මේක ඕල් වීල් ඩ්‍රයිව් වාහනයක්. ඉතින් ඒකට අවශ්‍ය කරන මෝටර්ස් මේ පල්ලෙන් අපිට දීලා තියෙනවා. මෙතන අපිට වාහනේ මොනවා හරි දාගෙන යන්න මේ විදියට ස්පේස් එකක් දීලා දෙනවා. ඉතින් මෙතන වගේම අපිට පිටිපස්සෙත් ගොඩක් හොඳ ස්පේස් එකක් දීලා තියෙනවා. අපි කලින් කතා කරලා තියෙනවා Audi Q4 ඒ වගේම තවත් වාහන ගැන, ඉලෙක්ට්‍රික් වාහන ගැන. ඒ වාහනවලත් අපිට දැක් ගන්න පුළුවන් වුණා මේ වගේ ඩිසයින්ස්. ඉතින් මේ වගේ දේවල් ටිකක් තමයි මේ වාහනේ ඉස්සරහා කතා කරන් තියෙන්නේ. ඉතින් අපි මේ වාහනේ බොනට් එක ක්ලෝස් කරලා වාහනේ ක්‍රූසි රේන්ජ් එක වගේ දේවල් ගැන කතා කරමු. ඉතින් සාමාන්‍යයෙන් ගත්තොත් ඕගොල්ලෝ කල්පනා කරන්න ඇති මේ වගේ වාහනයක කොච්චර දුරක් ධාවනය කරන්න පුළුවන්ද කියලා. සාමාන්‍යයෙන් මේකේ කිලෝමීටර් 380 480 වගේ රේන්ජ් එක මේ වගේ වාහනයක යන්න පුළුවන්. ඒ වගේම මේකේ ඕල් වීල් ඩ්‍රයිව් වාහනයක් වගේම ටූ වීල් ඩ්‍රයිව් වාහනයක් කියන. එතකොට මේක ටිකක් අර හයි ස්පෙක්ස් එක ආපු ඕල් වීල් ඩ්‍රයිව් වාහනයක්. ඉතින් එතකොට මේකේ දෙන ඔප්ෂන්ස් වගේ දේවල් වැඩි. ඒ වගේම මේකේ සයිඩ් ප්‍රොෆයිල් එකේ ඒ වගේම පිටිපස්ස කතා කරන්න ගොඩක් දේවල් දිනවා. අපි යන් වාහනේ සයිඩ් ප්‍රොෆයිල් එකට. වාහනේ සයිඩ් එකේ මොනවද කතා කරන්න තියෙන්නේ කියලා බලන්න. අලුත් ඉලෙක්ට්‍රික් වාහන කියන්නේ අලුත් මොබයිල් ෆෝන් එකක් වගේම තමයි. ඉතින් මේ වාහනය ගැන කතා කරද්දී අපිට කී එක නැති වුණත් මේ වාහනේ ඕපන් කරගන්න පුළුවන්. ඩෝ එක ඕපන් කරලා ස්ටාර්ට් කරලා යන්න පුළුවන්. ඉතින් ඒ කොහොමද කියලා කතා කරොත් දැන් මංගව කී එකක් මොකුත් නැහැ. හැබැයි මෙන්න මේ විදිහට පොඩ්ඩක් ටච් කරොත් ඔයාලට පේනවා මෙන්න මෙතන මේ වගේ පොඩි ඩිස්ප්ලේ එකක් තියෙනවා. පාස්වර්ඩ් එකක් දාලා තියෙන්නේ. දැක්කද? ඩෝ එක මේ විදිහට ඕපන් කරගන්න පුළුවන්. මෙන්න මෙතන තමයි මේක අන්ලොක් කරගන්න එක තියෙන්නේ. ඒ වගේම මෙන්න මෙතන මම පාස්වර්ඩ් එක ගැහුවා. පාස්වර්ඩ් එක ගාලා මේක ප්‍රෙස් කරාම අපිට ඩෝ එක ඕපන් කරගන්න පුළුවන්. ඒ වගේම තවත් විශේෂ දෙයක් තියෙනවා. සාමාන්‍ය වාහනවල අපිට මෙන්න මෙතන හැන්ඩල් එකක් තියෙනවානේ. මේ වාහනේ ඉස්සරහා පිටිපස්සේ කිසිම තැනක හැන්ඩල් එකක් නැහැ. ඒ හැන්ඩල් එකක් නැතුව වාහනේ ඩිසයින් කරලා තියෙන්නේ. මේක ඒරෝඩයිනමිකලි ගොඩක් හොඳට මේකේ අර එයායක ෆ්ලෝ වෙලා යන්න. ඉතින් ඒ විදිහට එයායක යන්න හදලා මෙන්න මෙතන උඩින් පොඩි කෑල්ලක් දීලා තියෙනවා. මේක පොඩ්ඩක් මෙහෙට අදගන්න. අදගෙන මෙන්න මේ විදිහට හාට කරලා මේ වාහනේ අපිට ඇතුළට මෙන්න මේ විදිහට ගිහිල්ලා ඉඳ ගන්න පුළුවන්. ඉතින් මුලින් මේ වාහනේ සීට්ස් ගැන කතා කරොත් ගොඩක් හොඳ කම්ෆර්ටබල් සීට්ස් අපි දීලා තියෙනවා. ඉලෙක්ට්‍රික් හයිට් එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඒ වගේ මේ වාහනේ ඉස්සරහට පිටිපස්සට ගන්න හැමදේම ගොඩක් පහසු විදිහට කන්ට්‍රෝල් කරන්න අපිට ලබා දීලා තියෙනවා. ඊළඟට මම කතා කරොත් මම මේ වාහනේ ගොඩක් යුනික් දේවල් ගැන කතා කරා. මේ වාහනේ තියෙන තවත් ස්පෙෂල් දෙයක් තමයි මම ඊට කලින් රිවීව් කරපු කිසිම වාහනයක දැකලා නැති මෙන්න මේ ඩෝ එකේ අපිට හැන්ඩල්ස් මොකුත් දැක ගන්න හම්බෙන්නේ නැහැ. මෙන්න මෙතන තියෙනවා පොඩි නොබ් එකක් වගේ එකක්. මේක අපිට පස්සට කළා තමයි මේකේ ඩෝස් හතරම ඕපන් කරගන්න තියෙන්නේ. ඉතින් ඊට අමතරව අපිට සාමාන්‍ය වාහනවල වගේ මේකේ යුරෝප් වාහනවල දකින්න තියෙන වගේ අපිට ඩෝ එකේ තියෙන ෆීචර්ස් ලොක් කරන්න, අන්ලොක් කරන්න, ඒ වගේම පවර් ෂටර්ස්, පවර් මීටර්ස්, ඒ වගේම මේකේ ලයිට් කන්ට්‍රෝල් කරන්න දකුණු පැත්තෙන් ගොඩක් දේවල් දීලා තියෙනවා. ඒ වගේම සාමාන්‍ය වාහනවල වගේ, ඒ කියන්නේ ජපනිස් වාහනයක් නෙමෙයි මේක, යුරෝප් වාහනයක් හින්දා, මේක ඇමරිකන් වාහනයක් හින්දා මේක අපිට දකුණු පැත්තේ තමයි අර යුරෝප් වාහනවල එනවා වගේ වයිපර් කන්ට්‍රෝලර්ස් දීලා තියෙන. අනිත් පැත්තෙන් තමයි අපිට සිග්නල් ලයිට් වගේ දේවල් දාන්න මෙන්න මේ පැත්තෙන් දීලා තියෙන්නේ. ඉතින් ඊළඟට මම මේක ස්ටීරින් වීල් එක ගැන කතා කරොත් ගොඩක් හොඳට අතට ග්‍රැබ් වෙන විදිහේ ගොඩක් හොඳ ස්ටීරින් වීල් එකක් දීලා තියෙනවා. ඒ වගේම අපිට එයා බෑග් එකකුත් දීලා තියෙනවා. සාමාන්‍යයෙන් මම පාර දෙකලා තියෙන, ඒ කියන්නේ අනිකුත් ටෙස්ලා වගේ වාහනවල ගත්තොත් ඊට වඩා ටිකක් මේකේ අර සාම්ප්‍රදායික වාහනයක තියෙන දේවලුත් අරගෙන පොඩ්ඩක් අතට දැනෙන මේ වගේ බටන් ස්විච් නොබ්ස් තියෙන විදිහට මේක ඩිසයින් කරලා තියෙන. ඒක ටිකක් හොඳයි. මමත් ටිකක් අර සාම්ප්‍රදායික කම්බස්ටන් එන්ජින් තියෙන වාහනවලට ආදරය කරන කෙනෙක් විදිහට. ඉතින් මෙන්න මෙතනින් ඉස්සරහින් අපිට මේ වගේ ගේජ් ක්‍රස්ට් එකක් දීලා තිනේ. ඒ වගේ මේක අපිට පෙන්වනවා බැටරි කොච්චරද දැන්ට ගිහින් තියෙන කිලෝමීටර්ස් ගන්න යන්න පුළුවන් ගන්න. මේ හැමදේම අපිට දැක ගන්න පුළුවන්. ඊළඟට මම මෙහෙම මේකේ සෙන්ටර් කන්සෝල් එකට આવොත් මේ වගේ අත තියාගන්න අපිට ගොඩක් හොඳ හෑන්ඩ් රෙස්ට් එකක් දීලා තිනවා. මේ වගේ ආම් රෙස්ට් එකක් දීලා තිනවා. ඉතින් මේ ආම් රෙස්ට් එකත් ගොඩක් හොඳයි. ඒ වගේම පල්ලෙහැන් අපිට ගොඩක් හොඳ ස්ටෝරේජ් ඒරියා එකක් දීලා තිනවා. ඊළඟට මේකේ අපිට සාමාන්‍ය වාහනවල වගේ ගියර් බොක්ස් එකක් එකනේ. එහෙම ගියර්ස් මාරු කරන්න අර කම්බස්ටන් එන්ජින් එක වගේ එහෙම දෙයක් නැහැ. මේක ඉලෙක්ට්‍රික් මෝටර්ස් එක යන්නේ. එතකොට මෙන්න මෙතන අපිට පාකින්, රිවර්ස්, නියුට්‍රල්, ඩ්‍රයිව් මෙන්න මේ විදිහට මේක අපිට මෝඩ් එක සිලෙක්ට් කරන්න මේ තමයි මෙන්න මෙතනින් අපිට මේ වගේ වීල් එකක් දීලා තියෙන්නේ. ඒ වගේම හෑන්ඩ් බ්‍රේක් එකක් අපිට ලීව් එකක් දැක ගන්න හම්බෙන්නේ නැහැ. මෙන්න මෙතනින් තමයි අපිට පාකින් වලටත් පොඩි ස්විච් එකක් මේ විදිහට දීලා තියෙන්නේ. ඒ වගේ මෙතන හසඩ් ලයිට් බටන් එක දීලා තියෙනවා. ඒ වගේ මෙතනින් අපිට පාකින් මෝඩ් එකක් දැක ගන්න පුළුවන්. කප් හෝල්ඩර්ස් දෙකක් දීලා තියෙනවා. ඒ වගේම පවර් අවුට්පුට්ස් ගොඩක් පල්ලෙහැන් දීලා තියෙනවා. ඒ වගේ මෙතනත් ගොඩක් හොඳ ස්පේස් එකක් තියෙනවා. මෙතනත් මොනහරි දේවල් තියාගන්න පුළුවන්. ඒ වගේ මෙන්න මෙතනින් තමයි අපිට
වාහනේ ස්ටාර්ට් ස්ටොප් කරන්න තියෙන්නේ. ඉතින් ඒ වගේ මෙන්න මෙතනින් උඩින් තමයි අපිට වාහනේ පවර් ස්ටාර්ට් කරන්න වගේම ස්ටාර්ට් ස්ටොප් කරන්න මෙන්න මේ විදිහට බටන් එකක් දීලා තියෙන්නේ. මේකත් පොඩ්ඩක් අර හොඳ ෆීල් එකක් දෙන්න විදිහට ඩිසයින් කරලා තියෙනවා. මම කලින් රිවිව් කරලා තියෙන චයිනීස් වාහන වල නම් පොඩි චීප් ෆීල් එකක් තියෙන මේක එහෙම නැහැ. හොඳ ෆීල් එකක් දෙන්න විදිහට මේ හැමදේම ඩිසයින් කරලා තියෙනවා. ඒ වගේම ඩෑෂ්බෝඩ් එකේ තියෙන ෆිනිෂ් එක ගැන කතා කරොත් මේ හැමදේම මේ වාහනේ ඩෑෂ්බෝඩ් එකේ ඩිසයින් එක ගැන කතා කරොත් අපි සාමාන්‍යයෙන් අර පරණ මස්ටැංග්ස් ගත්තොත් ඒවයි නිකන් දෙපැත්තෙම නිකන් අර පොඩ්ඩක් අර මැස්කියුලින් ෆීල් එකක් තියෙන විදිහට ඒ වාහනේ පර්සනැලිටි එක තියෙන විදිහට දීලා තියෙනවා. හැබැයි මේකේ සාමාන්‍යයෙන් අපි අර මේ කාලේ තියෙන සාමාන්‍ය ක්‍රොස්ඕවර් එකක් SUV එක වගේ නෝමල් ෆීල් එකක් තමයි ඇත්තටම මට ඉන්ටීරියර් එකේ දැනෙන්නේ. හැබැයි ඒක හොඳ ෆීල් එකක්. ලෝකේ තියෙන වාහනත් එක්ක බැලුවොත් ප්‍රීමියම් ෆීල් එක කියන එක වෙන කෙනෙක්ට වෙන විදිහට කියන්න පුළුවන්. හැබැයි ලංකාවේ තියෙන වාහනත් එක්ක බැලුවොත් ඉතින් මේකත් හොඳ ප්‍රීමියම් ෆීල් එකක් තියෙන විදිහට හොඳ ඩිසයින් එකක් කියලා අපිට කියන්න පුළුවන්. ඊළඟට මම එනවා මෙන්න මේ මැද තියෙන ලොකු ඩිස්ප්ලේ එකට. හරියට නිකන් මොනිටර් එකක් මේක මැද්දට සෙටප් කරලා වගේ ඒ තරම් ලොකු ස්ක්‍රීන් එකක් තමයි අපිට දැක් ගන්න පුළුවන් වෙන්නේ. ඕල්රෙඩි පල්ලෙ අපිට මේ ඩුවල් සෝන් ක්ලයිමේට් කන්ට්‍රෝල් සිස්ටම් එකක් තියෙනවා. මෙතනින් අපේ සාමාන්‍යයෙන් අපිට බටන් ස්විච් නොබ්ස් එක්කෙන මේ ක්ලයිමේට් කන්ට්‍රෝලර්ස් ටික මේකේ ෆුලි ටච් මේ විදිහට දීලා තියෙන්නේ. ඕටෝ නම් අඩු කරගන්න පුළුවන්, ඕන නම් වැඩි කරගන්න පුළුවන් ටෙම්පරේචර් එක ඔක්කොම දේවල්. එක පැත්තක අඩු කරගද්දී අනිත් පැත්තේ වට ඕන වැඩි කරගන්න අඩු කරගන්න ඕන දෙයක් කරන්න පුළුවන්. මේ පැත්තේ 24යි මේ පැත්තේ 22යි. ඊළඟට ගත්තොත් මේක අපිට හෝම් එකට ගියොත් ඔයාලට පේන ඇති මේ වාහනේ ඇප්ස් වලට යන්න ඊළඟට එන්ටර්ටේන්මන්ට් වලට යන්න මෙන්න මේ වගේ ඔප්ෂන්ස් තියලා තියෙනවා. මේක හරියට මොබයිල් ෆෝන් එකක් වගේ. ඒ වගේ තමයි මේක දැක ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට මෙතනට ගියොත් වාහනේ තියෙන නෝමල් අනිකුත් කන්ට්‍රෝලර්ස් දේවල් අපිට දැක ගන්න පුළුවන්. මේ තියෙන වාහනේ කන්ට්‍රෝලර්ස්. එතකොට ඔයාලට මේ ඉස්සරහා බොනට් එක ඕපන් කරන්න, පිටිපස්සේ බූට් එක ඕපන් කරගන්න මේ විදිහට දීලා තියෙනවා. ඒ වගේ මෙතන අපිට ඩ්‍රයිව් කරද්දි මෙතන ඇක්ටිව් මේ වගේ මෝඩ්ස් කීපයක් තියෙනවා. මේ මෝඩ්ස් වලට දාලා වාට වාහනේ ඒ කියන්නේ වාහනේ එනර්ජි එක වැඩිපුර ගන්න, නෝමල් යන්න, ස්පීඩ් එක වැඩි කරගන්න ඒ වගේ මෝඩ්ස් ගොඩක් තියලා තියෙනවා. ඉතින් ඊළඟට කතා කරොත් මෙතනින් ෆෝන් ලිස්ට් එකට යන්න පුළුවන්, ඩ්‍රයිව් ඇසිස්ටන්ස් වලට යන්න පුළුවන්. මේවා කතා කරන්න ගියොත් ගොඩක් වෙලා යනවා අපිට. මේක ගැනම අපිට පැය භාගයක් විතර වෙලා වෙන් කරන්න යනවා. ඉතින් මෙතන අපිට ඔටෝ හෝල්, ඊළඟට ක්‍රූස් කන්ට්‍රෝලර්ස් යූස් කරන විදිහ, ස්පීඩ් ලිමිට් ඇසිස්ට්, එතන දි ස්පීඩ් වෝර්නින් ඕන ඇක්ටිව් කරන්න පුළුවන්, ඉන්ටෙලිජන්ට් ස්පීඩ් ලිමිට්. ඒ කියන්නේ අපේ ස්පීඩ් එක වැඩි නම් යාට ඒ කියන්නේ වාහනේ විසින් තීරණය කරනවා මේකේ ස්පීඩ් එක වැඩි කියලා. ඒක ඇක්ටිව් කරලා තියෙන්නේ. ඊළඟට අපි ගත්තොත් මෙතන තියෙනවා ලේන් කීප් සිස්ටම්. එතකොට මෙතන තියෙනවා ඇලර්ට්, එයිඩ් මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඊළඟට මෙතනත් ගොඩක් ඔප්ෂන්ස් තියෙනවා. ඊළඟට
spur collision assist meke hama deyak on kala thiyena auto on nam me off karagannat puluwa ilagata rear view camera ilagata wrong way alert ekena wedi para kana nan e dewal indicate karanna me wage godak dewal meke deela thiyena ilagata reverse brake assist drive alert me wage godak options me wahane deela thiyena iting ewa apita on nan tiya ganna puluwan naththam ayin karanna puluwan ilagata me wahane gena tawat dewal owata menne me widiyata display karanawa මේකේ තියෙන දේවල් ගැන කතා කරන්න ගියොත් ඇත්තටම අපිට වෙලා ගොඩක් යනවා. ඉතින් ඒකින්ද සාමාන්‍යයෙන් මම මෙතන තියෙන අනික් ඔප්ෂන්ස් ගැන කතා කරලා ජෙනරල් ෆීචර්ස් තියෙනවා මේ විදිහට ඊළඟට කනෙක්ටිවිටි ඊළඟට software updates ඒ වගේ ford assist මේ වගේ ගොඩක් ඔප්ෂන්ස් දීලා තියෙනවා. ඉතින් එතකොට මේ වාහනේ මේන්ටේන් කරන්න ගොඩක් දේවල් අපිට දැක් ගන්න හම්බෙන්නේ නැහැ. මෙයාම අපිට කියනවා සිස්ටම් එකෙන් තමයි මේ දේවල් අප්ඩේට් වෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් එක මේ වාහනේ ගොඩක් වැදගත් දේවල් තියෙනවා කියලා කියන්න පුළුවන්. හරි ඉතින් අනිවාර්යෙන් මේ අධ්‍යාපනය කියලා දේ ගොඩක් අදගත්. ඒ ලෙවල් කරන ගොඩක් අයගේ බලාපොරොත්තුවක් තමයි කැම්පස් අනේක. ඉතින් කොහේ කැම්පස් එකටද ගියේ? මම ගියේ කැලණිය කැම්පස් කැලණිය යුනිවර්සිටියේ. ඉතින් මිස්ගේ ක්ලාස් එකට එන අයත් ගොඩක් බලාපොරොත්තුෙන් ආසාවෙන් ඇති. ඒ ලෙවල් ඉවරලා කැම්පස් එකට යන ඉතින් ගොඩක් වෙලාවට අපි දකිනවා මේ ඒ ලෙවල් වලින් බිස්නස් කරන්න එක එක දේවල් කියලා. හැබැයි බිස්නස් කරන්න කලින් මිස් අනිවාර්යෙන් හයිලයිට් කරපු දෙයක් තමයි තමන්ගේ এডুকেෂන් බෑග්ග්‍රවුන්ඩ් එක දාගන්න කියන එක. හරි. ඉතින් මේ හැම දෙයක් එකම අපි එහෙනම් ගොඩක් විස්තර කතා කරා. අපි මේ වාහනේ තවත් ගොඩක් දේවල් කතා කරමු. මේ වාහනේ ගොඩක් රසමුසු තැන් ඇති අනිවාර්යෙන් කතා කරා. ඉතින් ගොඩක් වෙලාවට පාරේ මේ වගේ කාර් එකක් ගියොත් මම නම් අනිවාර්යෙන් හැල්ල බලනවා. ළඟට ඇවිල්ලා පොඩ්ඩක් ෆොටෝ එකක් එහෙමත් ගන්නවා. මොකද මේ වගේ වාහන ලංකාවේ මාකට් එකේ අපිට ලේසියෙන් දකින්න හම්බෙන්නේ නැහැ. නෝමල් මස්ටැන්ග් උත් නැහැ. මැචි එකක් ඊට වඩා ගොඩක් විශේෂයි. ඉතින් ඉනෝකමිස්ගේ මේ වාහනේ කොහේරි ගමනක් යනකොට මේ ගෝලියොත් ඇතින් ලංකාව පුරාම කට්ටේ වෙලා කතා කරලා අහනවද වාහනේක නැත්තම් ෆොටෝ ගන්න එනවද වාහනේන්ද ස්පෙෂල් මොන හරි දෙයක් හම්බෙලා තියෙනවද ඔව් වාහනේ ගන්නකොට නම් හිතුවේ නැහැ එහෙම විශේෂ දෙයක් ලැබෙයි කියලා ඒ කියන්නේ වාහනේ නිසා ප්‍රසිද්ධ වෙන්න ගත්තත් නෙමෙයි හැබැයි වාහනේ ගත්තට පස්සේ වාහනේ මුළු රටම ආදරය කරන වාහනයක් කියලා දැනුණා මොකද පාරේ යනකොට මේ ෆොටෝස් ගන්නවා වීඩියෝස් ගන්නවා සමහර වෙලාවට අපි හදිසි ගමනක් යන්නේ නැත්තම් ඇත්තටම නවත්තලා වෙලාව දෙනවා ඉතින් සමහර අයගේ ඩ්‍රීම් වෙහිකල් එකක්නේ ඉතින් ඒ නිසා මේ ඒ පිළිගැනීම තියෙනවා ඉතින් වාහනයක් ගැන කතා කරද්දී ගොඩක් වෙලාවට අපි වාහනයට ඇට්‍රැක්ට් වෙන්නේ ගොඩක් වෙලාවට මේ වාහනේ තියෙන කලයකත් එක්ක ඉතින් සාමාන්‍යයෙන් මැස්කියුලින් පර්සනලිටි එකක් තියෙන වාහනයක ගොඩක් වෙලාවට ගොඩක් තද පාටට හුරු වාහන තමයි දකින්න හම්බෙන්නේ ඉනෝක මිස් ඇයි මේ වගේ ටිකක් ලයිට් කලයකක් තියෙන පොඩ්ඩක් වෙනස් විදිහේ වාහනයක් තෝරගත්තේ වෙනස් විදිහේ වාහනයක් කියන්නේ දැන් ඇත්තටම මේ කලර් එක විතරනේ ලංකාවේ තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මට හිතුනේ මේ කලර් එකට යන්න ඕනේ කියලා. මොකද රෙඩ්, වයිට් වගේවා ඕනි තරම් අපිට පේනවා. එතකොට විශේෂත්වයක් නැහැනේ වයි. ඒ නිසා තමයි මේ බ්ලූ කලර් එකට ගියේ. ආසම කලර් එක බ්ලූ කලර් එකද? එහෙම නෑ ඒක වෙනස් වෙනවා කාලෙන් කාලෙට. හරි. ඉතින් තමයි මේ වාහනේ කලර් එක තෝරගෙන තියෙන්නේ. අපි ඊළඟට කතා කරොත් මේ වාහනේ කොහමද ඒ කියන්නේ පිටිපස් සීට්ස් වල එහෙමත් ගමන් ගිහින් තියෙනවද ඉස්සරහා විතරද ගිහින් තියෙන්නේ පිටිපස්සේ කොහමද රයිඩ් කම්ෆර්ට් එක පිටිපස්ස කම්ෆර්ටබල් පිටිපස්සට යනවා ඉතින් මේ පිටිපස්ස කම්ෆර්ටබල් යන්න අර මොකද මේක අර උඩින් පේනවනේ අපිට එළිය ඒ නිසා දැන් වෙන වාහනවල ඇතුළේ තියෙන අර ගුහා ගතිය කළුවර මේක ඇතුළේ නැහැ ඒ නිසා පිටිපස්සේ උනත් යන්න ආසයි Thank you.
anything good at iconic Wahanak Nethoda, Mevagi Wahanak, Gun Hitune, status maintained Karana, they can then Lankamadan, Tushan Taruakne. If you take a status maintained Karana, Tang, Tamangi and a passion naked, the Asa or the Mukad Hetu. Make a Gatinang Asa out there. I can Mang Matadipu gift a Gakmega, Mama Apudurata, Mang Kerapu Kapagirim, Velata, Ethoda, Mang Labaga, the Jag, the Hanavata, Mang Matadipu gift a Gak. Eva game, Mang Hitano, Dangwin, the I am a motivation. I am making a colorful car. Burtiya Bave, Rakagana, class can anivaring, Burtiya Bave, Rakagatan at Sun, Mevagi Mahanagandarang, Lamai, class secret in Nak anivaring, value belmutum pain, the exam, Mangitane, Miss Gay, other near Golu Balanang, a good thing. Jivit is strategy, they were like anivaring, the Hauduino. Hari thing ever gave they were good at Kadapi Katakara, Chudi the Kian. Oh. මට එක මගේ දැන් ওই motivation videos යනවනේ මට එක comment එකක් වැටලා තිබ්බා ඔය වගේ video දෙක තුනක් දාලා ඉතින් ඔහොම එකක් ගන්න එක එච්චර දෙයක් නෙමෙයි කියලා. හැබැයි ඒක එහෙම ලේ හිතන එහෙනම් ඉතින් එයාලටත් පුළුවන් ඒකම කරන්න videos දෙක තුනක් දාලා එච්චර achievement එකකට යන්න පුළුවන් නම් ඉතින් මේක ලංකාවෙන්න බෑ ඒක ඉතින් ගොඩක් හොඳයි එහෙම පුළුවන් නම් හැබැයි එහෙම නෙමෙයි ඒක ඇතුලේ පුදුමාකාර කැපකිරීමක් තියෙනවා පුදුම විදිහට නිදි මරපු එකක් ඒ කියන්නේ මහන්සි වෙච්ච එකක් අපි ඉගෙන ගන්න උනත් ලොකු මහන්සියක් දරුවා දැන් ඔන්ලයින් අධ්‍යාපනය තිබ්බට අපිට ඒක තිබ්බේ නැහැනේ ඒ නිසා ඒකම පුදුමාකාර කට්ටක් ඉතින් ඒ කට්ට කන්න මහන්සි වෙන්න ඕනේ එහෙම නැතුව බෑ අපේ හීනවලට යන්න අපි මහන්සි වෙන්න නැත්තම් කවුද මහන්සි අපි වෙනුවෙන් අපි වැඩ කරන්නේ නැත්නම් කවුද වැඩ කරන්නේ දැන් අපි ගොඩක් වෙලාවට කියනවා මට සපෝට් එකක් නැහැනේ කාගෙන්වත් ඒ නිසා මට මගේ අරමුණු වලට යන්න බෑ කියලා. ඇත්තටම කාගෙන්වත් සපෝට් එකක් ඕනේ නැහැ අරමුණු වලට යන්න. මොකද සපෝට් එකක් දුන්නාම දැන් අපි දකිනවා ගොඩක් වෙලාවට සමහර ළමයින්ට අම්මලා තාත්තලා ලොකු සපෝට් එකක් දෙනවා. එතකොට ඒ ළමයි අර වැඩ කරන්නේ අම්මට තාත්තට ඕනේ නිසා. එතකොට යන්න පුළුවන් දුර සීමිතයි. හැබැයි මේ අර තමන්ට උවමනාව තියෙන ළමයි ඉන්නවනේ ඒගොල්ලෝ තමයි unlimited ඉස්සරහට යන්නේ ඒගොල්ලෝ තමයි island first friend. එතෙන් ඒ කියන්නේ මට මම වෙනුවෙන් මම තමයි වැඩ කරන්න ඕනේ කියන එක හැම වෙලේම හැම දරුවෙක්ගේම ඔළුවේ තියෙනවා නම් එයාලට යන්න පුළුවන් දුර කියන්න බෑ. ඉතින් ඔයාලට මේ අහස බැලුවම එක පාටම පේනදි දැන් අඳුර වෙලා තියෙන හසත්. ඇත්තටම මේකේ අපිට moon roof එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ මෙතන glass එකක් තියෙනවා. glass එකක් තිබ්බත් ඇත්තටම අපිට නිකන් glass එකක් නැතුව යනවා වගේ හරිම එක ඒ ෆීල් එකේ මට වචන වලින් කියන්න බෑ. ඕගොල්ලොන්ට මේ එක්ස්පීරියන්ස් එක දෙන්න තියෙනවා හරි වටිනවා. ඉතින් මුළු මේ රූෆ් එකම අපිට මූන් රූෆ් එකක් දෙල් දෙනවා. ඒ කියන්නේ මුළු රූෆ් එකම අපිට පේනවා සාමාන්‍යයෙන් මේ ග්ලාස් එකෙන් ක්ලෝස් වෙලා තියෙන්නේ. ඉතින් ඒ දෙයත් එක්ක මේ වාහනේ ගමනක් යද්දි රෑට යද්දි හැම ගොඩක් ලස්සනට අපිට හස බලාගෙන යන්න පුළුවන්. ඒ වගේම දවල් කාලේ වුණත් මම හිතනවා මේ වගේ ක්ලයිමේට් එකක් එක්ක අපිට ගොඩක් හොඳ එක්ස්පීරියන්ස් එකක් මේ වාහනෙන් අනිවාර්යෙන් ගන්න පුළුවන්. I think මේ වාහනේ අපිට rain sensing wipers වගේ options දීලා තියෙනවා. ඉතින් මේ දේවල් එක්ක වැස්සක් එද්දි මේ automatically ඒක identify කරගෙන යා අපිට wiper එක දාලා දෙනවා. ඉතින් එතකොට අපි drive කරන ගමන් wipers දාන්න ඕනේ නැහැ. ඉතින් අපිට miss කියපු හැම දෙයකින්ම පුන පුනා කිව්වේ education ඉගෙන ගන්න media වෙන්න පුළුවන් ඔය level වලට maths වෙන්න පුළුවන් commerce වෙන්න පුළුවන් ඕනම දෙයක් කරොත් education background එකේ foundation එක හදාගන්න කියන එක ඉතින් මං හිතන්නේ මේ වගේ වාහනයක් කීනයක් වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ හැමෝම හොන්ටට ඉගෙන ගන්න ඕනම ශ්‍රේෂ්ඨකම. එතකොට තමයි මේ වගේ හින achieve කරගන්න පුළුවන්. ඒ වගේම ඉක්මන් වෙන්නේ නැතුව පියවරෙන් පියවර යන්න. වාහනයක් වුණත් එක පාටම accelerate කරොත් වාහනේ engine එකට හොඳ නැහැ. Electric motors වලට හොඳ නැහැ. Energy එක waste වෙනවා. ඊට වඩා ඔයා ගියේ එකට first එකට දාලා second එකට දාලා third එකට දාලා ගානට pick up කරලා ගත්තොත් ඔයාට වාහනේ ගොඩක් කල් drive කරන්න පුළුවන් වාහනේ ගොඩක් කල් හොඳට පාවිච්චි කරන්න පුළුවන් maintenance වලට repairs වලට ලොකු cost එකක් යන්නේ නැහැ. ඉතින් auto zone එකෙන් අපි වාහන ගැන කියලා දෙනවා. ඔයා
විස්කප් ක්ලාස් එකට આવොත් ජීවිතය ගැන ඉගෙන ගන්න පුළුවන් ජීවිතේ වාහනේ දෙකම එක වගේ ඔව් අනිවාර්යෙන් මේ දෙකම පොඩ්ඩක් එක වගේ නේ එක වගේ හරි ඉතින් අද අපි ඔටෝස් ඕන් එකෙන් ටිකක් වෙනස් විදිහකට මේ වාහනේ ගැන වගේම අපේ මිස් එක්කත් කතා කරා ඉතින් ක්ලාස් එකට එන්න කැමති කට්ටියටත් අපි ක්ලාස් එකට එන්න කියන ගමන් එහෙනම් අද අපි ඔටෝස් ඕන් එකෙන් ඔයාලගෙන් සමු ගන්න අපි ලබන සතියේත් මේ වගේම යුනික් වාහනයක් වගේම unique character එකක් එක හම්බෙමු මේ ඔයාලගේ favorite cars ගැන කතා කරන AutoZone